අයිබෝන් කළම් ප්‍රලේෂන් ප්‍රධානපුවත් ප්‍රකාශය සමගින් මම රශිතාභි වික්‍රම ප්‍රථමේ නවධානය පුවත් සිරස්තල වෙත. සම්පූර් අවතැන්නුවන්ට ආණ්ඩුවෙන් නිඩම්. ජාතික ආණ්ඩුවක් ගැන අවසන්තීරණයක් නැති බව කබීර් හෂීම් කියයි. සන්ධානයේ ජාතික ලැයිස්තුවට නඩු වැටෙන ලකුණු. තෙහෙරානයේ බ්‍රිතාන්‍ය දජය එසවෙයි. ප්‍රථමයෙන් දේශීය පුවත්. සම්පූර් ප්‍රදේශයේ අවතැන් වූ පවුල් 234ක් නැවත මුල් ගම්බිම්වල පදිංචි කරමින් නීත්‍යානුකූල ඉඩම් ඔප්පු පිරිනැමීමේ උත්සවය ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් ඊයේ පස්වරුවේදී සිදු කෙරුණා. මෙහිදී සංකේතාත්මක පවුල් 25ක් සඳහා ජනාධිපතිවරයා අතින් ඉඩම් ඔප්පු පිරිනැමීම සිදු වුණා. යුද්ධයෙන් පසු පැවති රජය මගින් ආයෝජන මණ්ඩලයට පවරා දී තිබූ අක්කර 818ක් වත්මන් ජනාධිපතිවරයා බලයට පත්වීමෙන් පසු රජයට පවරාගෙන මෙලෙස එහි මුල් අයිතිකරුවන්ට ලබා දීම සිදු කෙරුණා. භූමිය එලිපෙහෙලි කර ගැනීම සඳහා රුපියල් 13,000ක මුදලක් සහ තාවකාලික වාසස්ථාන ඉදිකරවා ගැනීමට රුපියල් 25,000ක ගොඩනැගිලි ද්‍රව්‍ය ලබා දීමටද රජය සැලසුම් කර තිබෙනවා. මෙම අවස්ථාවට එක්වමින් ජනාධිපතිවරයා කියා සිටියේ සියලු ජාතීන් අතර සහයෝගිතාව ගොඩනංවා සැමට 100 ජීවත් විය හැකි රටක් නිර්මාණය කිරීම තම අරමුණ බවයි. අපි රජයක් විදියට තමුන්නාන්සලගේ ප්‍රශ්න සිය ඉතාමත්ම කාරුණිකව බලන්නේ. මේ රටේ උතුර දකුණ කියලා ජීවත් වෙන ජනතාවට වෙනසක් වෙන්න පුළුවන්කමක් නැහැ. සිංහල, දමිළ, මුස්ලිම්, මැලේ, බර්ගර් කියලා වෙනසක් වෙන්න පුළුවන්කමක් නැහැ. මේ රටේ ජීවත් වෙන සියලුම ජනතාවට මේ රට අයිති. ඒ නිසා මේ රටේ සෑම කෙනෙක්ම සහෝදරත්වයෙන් ජීවත් වෙන්න ඕනේ. සැකක් බියක් නැතුව ජීවත් වෙන්න අපේ ආණ්ඩුව විසින් තමුන්නාන්සලට ඇති කරනවා. විශේෂයෙන්ම ජාතීන් අතර සංහිඳියාව සියලු දෙනා සිංහල, දමිළ, මුස්ලිම් සෑම කෙනෙකුගේම හොඳ හිත ඇතුව, විශ්වාසය ඇතුව සහෝදරත්වයෙන් ජීවත් වෙන සමාජයක් අපි ගොඩනගනවා. මේ ප්‍රදේශවල මේ තමුන්නාන්සලගේ සුභසාධන කටයුතු අපේ අමාත්‍යාංශයෙන් කරන විට මම පෞද්ගලිකව මේ ගැන සොයා බලන බව සඳහන් කරන්නට ඕනේ. මගේ මැතිඅමතු සහ මගේ රාජ්‍ය නිලධාරීන් සමග තමුන්නාන්සලා කරන සුභසාධන කටයුතු විශේෂයෙන්ම යුද්ධයේ තිබුණු ප්‍රදේශවල හරියට කරනවාද කියලා මම පෞද්ගලිකවම සොයා බලනවා. උතුරු, නැගෙනහිර, බටහිර ඒ සියලු ජනතාව එක වගේ මට සහයෝගය දුන්නා, ඡන්දය ලබා දුන්නා. ඒ නිසා රටේ සමස්යක් මුළු ජනතාවටම එක වගේ සේවය කිරීම මගේ ආණ්ඩුවේ ප්‍රතිපත්තියයි. තමුන්නාන්සලාගේ මේ රත්තරන් දරුවන්ට හොඳ අනාගතයක් තියෙන්න ඕන. ඒ සඳහා අපි හැම කෙනෙක්ම කැප වෙනවා. විප්ලව දෙකක් ජයගත් රනිල් වික්‍රමසිංහ මහතාට රට දියුණු කිරීමේ විප්ලවයටද නායකත්වය දිය හැකි බව මල්වතු මහනාහිමියෝ ප්‍රකාශ කළා. උන්වහන්සේ පැවසුවේ ඒ සඳහා අවශ්‍ය ශක්තිය හා ධෛර්යය ලැබේවායි ආශිර්වාද කරන බවයි. පිරිහීමකට ලක්ව ඇති රට නිවැරදි මගට යොමු කිරීමට මෛත්‍රී රනිල් සුසංයෝගයට හැකි වූ බවද රනිල් වික්‍රමසිංහ මහතා අගමැති ධුරයට යලිපත්වීම එය ඉදිරියට ගෙන යාම සඳහා පිටුවහලක් වන බවද මෙහිදී සඳහන් වුණා. අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා ප්‍රමුඛ නවරජයේ මැති ඇමතිවරු පිරිසක් අද මල්වතු මහාවිහාරයේදී උන්වහන්සේ බැහැදුටුවා. දීර්ඝ කාලයක් විපක්ෂ නායක වශයෙන් කටයුතු කරමින් රනිල් වික්‍රමසිංහ මහතා පසුගිය පාලන සමයේ සිදු වූ වැරදි හා මහජන බලාපොරොත්තු මොනවාද යන පිළිබඳව හොඳින් හඳුනාගෙන අග්‍රාමාත්‍ය ධුරයට පත්වීම යහපත් බවද මල්වතු නාහිමියෝ එහිදී පැවසුවා. රටේ පොදු අවශ්‍යතා හඳුනාගෙන රටට දැනෙන වැඩක් එක්සත් ජාතික පක්ෂ සුළුතර රජයෙන් කළ බවත්, තවදුරටත් රටට සේවය කිරීමට එම රජයට තිබූ අවස්ථාව බහුතර විපක්ෂය මගින් අහුරා දැමුවද එම වැඩපිළිවෙල ඉදිරියට ගෙන යාම සඳහා මෙවර රටේ ජනතාව ශක්තිමත් වරමක් ලබා දී ඇති බවද මෙහිදී සඳහන් වුණා. ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ඇතුළු සෙසු පක්ෂවල සහයෝගය ලබා ගනිමින් අලුත් දේශපාලන සංස්කෘතියක් රටට හඳුන්වා දෙමින් ආර්ථික හා සමාජීය සංවර්ධනය මෙන්ම සාරධර්ම පිරි සමාජයක් ගොඩනගන්නට අග්‍රාමාත්‍යවරයා දරන උත්සාහය පැසසිය යුතු බවද නාහිමියෝ පවසා තිබෙනවා. පාට, පක්ෂ, ප්‍රතිපත්ති පසක තබා සියලු දෙනා එක්ව රට ගොඩනැගීමට මෙම අවස්ථාවේ එකතු විය යුතු බවද උන්වහන්සේ අවධාරණය කළහ. මෙහිදී අදහස් පළ කළ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පවසා සිටියේ ජාතික ආණ්ඩුවක් සඳහා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට ආරාධනා කොට ඔවුන්ගේ ඉල්ලීම් සඳහා කොන්දේසි ඉදිරිපත් නොකර වාදයට නොගොස් එම ඉල්ලීම සඳහා එකඟ වූ බවයි. ඉන් අනතුරුව අග්‍රාමාත්‍යවරයා අස්ගිරි මහාවිහාරයේ වෙත පැමිණියා. අස්ගිරි මහාවිහාර පාර්ශ්වයේ මහානායක අතිපූජ්‍ය ගලගම ශ්‍රී අතත සීනා හිමිපාණන් වහන්සේ බැහැදක ආශිර්වාද ලබා ගත්තා. මෙහිදී අදහස් පළ කළ අස්ගිරි මහනාහිමියෝ ජාත්‍යන්තරය පිළිගත් කෘතහස්ත දේශපාලඥයෙකු වන රනිල් වික්‍රමසිංහ මහතා සිවුවනවරටත් මෙරට අග්‍රාමාත්‍ය ධුරයට පත්වීම සතුටට කරුණක් බවද ප්‍රකාශ කළා. ජාති ආගම් ભેදයෙන් තොරව රට ඉදිරියට ගෙන යාමට රනිල් වික්‍රමසිංහ මහතාට ආශිර්වාද කරන බවද වික්‍රමසිංහ මහතාට ඒ සඳහා ශක්තිය ඇති බවද පැවසුවා.
පසුව ශ්‍රී දළදා බාලිකාව වෙත පැමිණි අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා ඇතුළු පිරිස දළදා සමිඳුන් වැඩමුළා ආගමික වතාවත් හිමිනියත වුණා. ජාති ආණ්ඩුවක් පිහිටුවීම සඳහා කිරණ සාකච්ඡාවන්හි මෙතෙක් අවසන් එකඟතාවයකට පැමිණ නොමැති බව එක්සත් ජාතික පක්ෂ මහලේකම්වරයා අද අනාවරණය කළා. කෙසේ වෙතත් ජනාධිපතිවරයා හා අග්‍රාමාත්‍යවරය අතර මේ පිළිබඳව එකඟතාවයක් පවත්නා බවද මහලේකම්වරයා මෙහිදී සඳහන් කළා. එක්සත් ජනතා නිදහස් සන්ධානයේ කණ්ඩායම තත්ත්වය අපි දන්නේ නැහැ. ඒගොල්ලෝ ජාතික ආණ්ඩුවක් කියලා ඒගොල්ලෝ ඊට වඩා තනතුරු එයාලගේ ඇමතිකම් ගැන කතා කරගෙන යනවා. ඒක අවසානයක් වෙලා නැහැ තාම. රටේ ප්‍රධාන පක්ෂ දෙක එකතු වීම මගින් රටේ ජනතාව බලාපොරොත්තු සහන නොලැබීමේ අවධානමක් ඇතැයි පෙරටුගාමී සමාජවාදී පක්ෂය අවධාරණය කරනවා. ඔවුන් පෙන්වා දෙන්නේ පැවති ඒකාධිපති පාලනයට වඩා වැඩි අනතුරුදායක තත්ත්වයක් යළි උදාවීමට ඉන් ඉඩකඩ ඇති බවයි. අද පෙරවරුවේ කොළඹ පැවති මාධ්‍ය හමුවකදී මෙම අදහස් පළ වුණා. දැන් ගොඩක් අය අදහස් පළ කරමින් ඉන්නවා එක්සත් ජාතික පක්ෂය ශ්‍රී ලංකා නිදහස් පක්ෂය දෙක එකට එකතු වුණා. ඒක එකට එකතු වෙච්ච නිසා ගොඩාක් ප්‍රශ්න විසඳෙයි, මෙතෙක් තිබුණ ප්‍රශ්න විසඳෙයි, ඉතාම හොඳ වැඩපිල්ලක් යයි, ජාතික සහජීවන ආණ්ඩුවක් බවට මේක පත්වේ කිය. අපි ඉතාම ස්ථිරව කියනවා මේ පක්ෂ දෙක එකට එකතු වීම විසින් කිසිදු හොඳ දෙයක් වෙන්නේ නැහැ. දරුණු ඒකාධිපතිත්වයක් ගොඩනැගෙමින් යනවා. කලින් තිබුණ ඒකාධිපතිත්වය වෙනුවට වෙනත් ආකාරයක ඒකාධිපතිත්වයක් ගොඩනැගෙමින් යනවා. ඉතින් අපි ජනාධිපතිවරුන්ට ওই කතාව කිව්වා. ඒකාධිපති මහින්ද පරද්දන්න ඕනේ. හැබැයි වෙන ඒකාධිපතියෙක් ගේන්න එපා කියලා. දැන් වෙන ඒකාධිපතියෙක් නිර්මාණය වෙමින් තියෙනවා. එක්සත් ජනතා නිදහස් සන්ධානයේ මහලේකම්වරයා හවුල්කාර පක්ෂවල අයිතිවාසිකම් උල්ලංඝනය කර ඇතැයි පියසිරි විජයනායක මහතා චෝදනා කරනවා. හෙතෙන් පෙන්වා දෙන්නේ සන්ධාන මහලේකම්වරයා එක් පාර්ශවකයට කොටු වූ ජාතික ලැයිස්තුවක් ඉදිරිපත් කරමින් ජනතා පරමාධිපත්‍යය මංකොල්ලකා ඇති බවයි. මෙම අදහස් පළ වුණේ අද පස්සරුවේ පැවති මාධ්‍ය හමුවකදී. එය පැවැතුනේ නාරාහිම්පිට අභයරාමයේදී. මෙම අවස්ථාවට එක්සත් ජනතා නිදහස් සන්ධාන හවුල්කාර පක්ෂ නියෝජිතින් කිහිප දෙනෙක් සහභාගී වී සිටියා. පක්ෂ ගණනාවක් එකතු වෙලා ඡන්දේ ඉල්ලපු එක්සත් ජනතා නිදහස් සන්ධානයේ ඒ පක්ෂවල අයිතිවාසිකම්, ඒ පක්ෂ නියෝජනය කරපු නියෝජිතයන්ගේ අයිතිවාසිකම්, ඒ පක්ෂවලට හා සන්ධානයට ඡන්දේ දීපු ඡන්දදායකයාගේ අයිතිවාසිකම දැඩි ලෙස සුසිප්‍රේම ජයන්ත මහලේකම්තුමා උල්ලංඝනය කළා. ඒක පාවා දීමක් කළා තියෙනවා. මේක ඉතිහාසයේ දරුණුතම පාවා දීමක්. මේක මංකොල්ලේ. මේ පත් කිරීම අපි දැඩි ලෙස එලා දකිනවා. මේකට එරෙහිව අපි අධිකරණ ක්‍රියාමාර්ග දක්වා යනවා. පරමාධිපත්‍ය මංකොල්ල කෑමේ ක්‍රියාවලිය ජාතියට කරපු බලවත් අපහාසයක්. ශ්‍රී ලංකා නිදහස් පක්ෂය මැතිවරණයේදී ලද පරාජයට සියලු දෙනා වගකිව යුතු බව හිටපු මාතේ ජීවන් කුමාරතුංග මහතා පෙන්වා දුන්නා. එහෙත් එහි වැඩි බර හිටපු ජනාධිපතිවරයාට බැරවන බව ඔහුගේ අදහසයි. මොරටුව රාවතාවත්ත පක්ෂ කාර්යාලයේ ජනහමුවකට එක්වෙමින් ඔහු ජාතික ලැයිස්තුව සම්බන්ධයෙන්ද අදහස් පළ කළා. තමුන්නාසලා විශාල වශයෙන් මානසිකව වැටිලා ඉන්නේ. මොකද එය මාත් බලාපොරොත්තු වුණා. ඒ වගේම තමුන්නාසලා බලාපොරොත්තු වුණා. මොකද ජාතික ලැයිස්තුවේ නම තිබිච්ච නිසා තමුන්නාසලා විශ්වාස කරා මට ඒ අවස්ථාව මැතිවරණයෙන් පස්සේ ලැබෙයි කියලා. නමුත් ඒක කුමක් හෝ හේතුවක් නිසා ඒ අවස්ථාව මේ වෙන විට ගිලිහිලා තියෙන ශ්‍රී ලංකා නිදහස් පක්ෂය කියන මේ දැවැන්ත වෘක්ෂය පෙරලා දාන්න මේ පාපයට දායක වෙන්න එපා මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමනි කියන ඒ ඉල්ලීමයි බලපෑමයි අපි කෙරුවේ. අවසානයේදී එතුමා ඒක පිළි අරගත්තා. එතුමා පිළි අරගෙන ශ්‍රී ලංකා නිදහස් පක්ෂය තුළ මේ ගමන යන්න ආරම්භ කෙරුවත් මම හිතනවා එතුමාගේ යම්කිසි ආශිර්වාදය තුළ තමයි මුළු රටේම මේ සුළඟ හැමුවේ ශ්‍රී ලංකා නිදහස් පාක්ෂිකයට අවාසි විදියට. මහමැතිවරයෙන් පරාජිත පුද්ගලින් ජාතික ලැයිස්තුව හරහා පාර්ලිමේන්තුවට පත් කිරීම සදාචාරාත්මක නොවන ක්‍රියාවක් බව කැෆේ සංවිධානය අවධාරණය කරනවා. එහි විධායක අධ්‍යක්ෂ කීර්ති තෙන්නකොන් මහතා සඳහන් කළේ එසේ වෙතත් මෙය මැතිවරණ පනතට අනුව සිදුවන්නක් බවයි.
එක්සත් ජනතා නිදහස් සන්ධානය මේ වන විටත් පරාජිත අපේක්ෂකයෝ 7 දෙනෙක් ඔවුන්ගේ ජාතික ලැයිස්තු හරහා පාර්ලිමේන්තුවට අරගෙන තිබෙනවා. ඒ වගේම ජනතා විමුක්ති පෙරමුණේ හඳුන්වෙති මහත්මාත් එක්සත් ජාතික පක්ෂයේ පුත්තලම දිස්ත්‍රික්කයෙන් තරඟ කරපු මොහොමඩ් නවාවි මහත්මාත් මේ වන විට ජාතික ලැයිස්තු මන්ත්‍රී දුර සඳහා යෝජනා වෙලා තිබෙනවා. ඒ වගේම ද්‍රවිඩ ජාතික සන්ධානය විසින් ඔවුන්ට ලැබිලා තියෙන ජාතික ලැයිස්තු මන්ත්‍රී දුර දෙක සඳහා හිටපු මන්ත්‍රී සුරේෂ් ප්‍රේමචන්ද්‍ර මහත්මාත් වන්නේ දිස්ත්‍රික් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී විනෝ මහතාත් පත් කිරීමට මේ වන විට යෝජනා වෙලා තිබෙනවා. මේ අනුව ඉතා පැහැදිලි මැතිවරණ පනතේ විධිවිධාන අනුව මේ සෑම දේශපාලන පක්ෂයක්ම අඩු වැඩි වශයෙන් ඔවුන්ට ලැබිලා තියෙන මන්ත්‍රී දුර සඳහා ජාතික ලැයිස්තුව යටතේ පරාජිත අපේක්ෂකයන් නැවත පාර්ලිමේන්තුවට තෝරා ගැනීම සඳහා පත්කර ගැනීම සඳහා කටයුතු යොදා තිබෙන බව. මෙවර ශිෂ්‍යත්ව විභාගයේදී භගවන්තලා ප්‍රදේශයේ සිසුවෙකුට සුවිශේෂී වරමක් උදා වුණා. ඒ ඇල්බොඩ දෙමළ විදුහලේ 5 වසරේ අධ්‍යාපනය ලබන අරිෂ් රංජන් සිසු දරුවාටයි. විභාගය ඇරඹෙන විට අරිෂ් රටජන් නේවාසිකව සිටියේ පේරාදෙණිය ශික්ෂණ රෝහලේ. එහි විශේෂ කුටියක් තුළදී ඔහුට විභාගයට ඉදිරිපත් වීමේ අවස්ථාව සලසා දී තිබුණා. ඉකුත් 20 වෙනිදා දර කැපීමට ගිය අරිෂ්ගේ අත තියුණු පිහියකට දරුණු ලෙස තුවාල සිදු වුණා. දික්කොය රෝහලෙන් පේරාදෙණිය ශික්ෂණ රෝහලට ඔහු මාරු කර යැවුනේ තත්ත්වය බරපතල නිසා. පාඩම් අසා ගැනීම වෙනුවට දරුවට සිදුුණේ ශල්‍යාගාරයේදී ශල්‍යකර්මයකට මුහුණ දීමටයි. විභාගය දා රෝහල්ගතව සිටමින් ශිෂ්‍යත්වයේ සිහිනය දකින්නට ඔහුට සිදුුණා. ඇල්බුඩ දෙමළ විදුහලේ විදුහල්පතිවරයා මේ පිළිබඳව විභාග කොම්සාරිස්වරයා දැනුවත් කළා. දෙදෙනාගේම මනුස්සකමේ නාමයෙන් රාජකාරියේ නීති රීතිවලටත් අදාළව ගත් තීන්දුවක් නිසා අරිෂ්ගේ සිහිනය සැබෑ වුණා. ඉගෙනීමට දක්ෂ තම දරුවාගේ අවස්ථාව උත්තම ගුණාංගවලින් සපිරුණු මිනිසුන්ගේ අතින් උදාවනු දුටු අරිෂ්ගේ පියා දැස්වල සතුටු කඳුළු පුරවා ගත්තා. සෞදි අරාබියේ ගෘහ සේවයට ගොස් වදහිංසාවට ලක් වූ කාන්තාවක් විදේශ සේවා නියුක්තික ආරංචියේ මැදිහත්වීමෙන් දිවයින පැමිණ සිටිනවා. අදාළ කාන්තාව විදේශගත වූ දේශීය හා විදේශීය රැකියා ආයතන අසාධු උලේඛනගත කර ඇති බව එම කාර්යාංශයේ නියෝජ්‍ය සාමාන්‍ය අධිකාරී මංගල රන්දෙනි මහතා අනාවරණය කළා. දිසානායක මුදියන්සේලාගේ හීන් මැණිකාවන මෙම කාන්තාව පසුගිය වසරේදී කොළඹ පුද්ගලික විදේශ රැකියා ආයතනයක් හරහා විදේශගත වී තිබෙනවා. ඇය නොම්බර 100 රෝහණ මාපාකඩ වැව මයංගන යන ලිපිනේ පදිංචිකාරියක්. ඇය දිවයිනට පැමිණියේ ගෘහ සේවිකාවක් ලෙස ඇය සේවය කළ නිවසේ හාම්පුත ඇතුළු නිවසියන්ගේ සිදු වූ වදහිංසාවන් හේතුවෙන්. පසුගිය 19 දින සෞදි අරාබියේ සිට ශ්‍රී ලංකාවට ගෙන්වාගත්තු මෙම රැකියාව සඳහා ගිය කාන්තාවට තදබල ලෙස වදහිංසාවකට ලක් කළා තියෙනවා. ඒ පිළිබඳව ඉතාම පැහැදිලි විදේශ වාණිජ කාර්යාංශයට කියන මේ සිද්ධ වෙලා තියෙන දේ මේ සම්බන්ධයෙන් දිගින් දිගටම කාර්යාංශය කටයුතු කළා. ඇයගේ ස්වයං පුරුෂයා හරහා ලැබුණු මේ පැමිණිල්ල සතර ඇයට දැනට වෙලා තියෙන ශාරීරික පීඩාවන් සියල්ලම මේ සම්බන්ධයෙන් කාර්යාංශයේ නීතිමය කටයුතු කරන්න අදහස් කරගෙන සිටිනවා. ඒ පිළිබඳව දැනුම් දුන්න තුරතා අනාපති කාර්යාලයට දැනට ඇයට අවශ්‍ය සියලු වෛද්‍ය ප්‍රතිකාර ඇයගේ ශාරීරික සහ මානසික සිදුවලා තියෙන මේ සිදුවීම් වලට අවශ්‍ය කරන ප්‍රතිකාර වියදම් සියල්ල කාර්යාංශය දරනවා. විවාහ ප්‍රාප්ත වන සෑම යුවළ 5කින් 3කටම දරු සම්පත් අහිමීමේ අවධානමක් පවතින බව වෛද්‍ය පරීක්ෂණ මගින් හෙළි වී තිබෙනවා. මිනිසාගේ නූතන ආහාර රටාව හා යාන්ත්‍රික වූ දිවිය මෙන්ම තාක්ෂණික උපකරණ භාවිතය ඊට හේතු වී ඇති බව එම පරීක්ෂණ මගින් පෙන්වා දෙනවා. ශ්‍රී ලාංකික ජනතාවට මෙම තත්ත්වයෙන් මිදී සහන් ලබා දීම සඳහා අද නව වෛද්‍ය ආයතනයක් ස්ථාපිත කෙරුණා. අලුතෙන් තියෙන සංඛ්‍යා ලේඛන අනුව අලුතෙන් විවාහ වෙන 10 දෙනෙක් විවාහ වුණොත් ඒ 10 දෙනාගෙන් 3 දෙනෙක්ට 4 දෙනෙක්ට ස්වභාවිකව එකතු වෙන ක්‍රමවලින් දරුවෙක් පිළිසඳගන්නේ නැහැ. ඒකට විවිධාකාර හේතු තියෙනවා. ඒක කාන්තාවගේ හේතුවක් වෙන්න පුළුවන්. ඒක පුරුෂයන්ගේ හේතුවක් වෙන්න පුළුවන්. නමුත් දැන් මේ අලුත් තියෙන කැමරා රටාව අලුත් විද්‍යුත් මාධ්‍යවල ෆෝන් වගේ දේවල් භාවිතා කිරීම විසබීජ දේවල් ඒ වගේ දේවල් නිසා දැන් එන්න එන්නම මේ මදසරු භාවය කියන දේ කියන දරුවන් නැති භාවය ක්‍රමයෙන් එන්න එන්න වැඩි වෙනවා. ඉතින් ලෝකයේ දැන් ගොඩක් දියුණු තාක්ෂණික ක්‍රම තියෙනවා.
මේ දේවල් වල ප්‍රතිකාර කිරීම සඳහා. නමුත් ලංකාව දැන් තමයි මේ අලුතෙන්ම මේ අලුත් තාක්ෂණික ක්‍රම යොදා ගන්න පටන් ගත්තේ. ඉතින් දැන්ට ලෝකයේ තියෙන ක්‍රම ගත්තාම සාමාන්‍යයෙන් අපි ඕස්ට්‍රේලියාව ගත්තාම ඕස්ට්‍රේලියාවේ හැම බබාලා පස් දෙනෙක්ගෙම එක්කෙනෙක්ම එක්කෙනෙක්ව දෙන්නෙක් බබාලා පස් දෙනේ පාර්දේ එක්කෙනෙක් දෙන්නේ නලබබෙක්. නලබබෙක් කියන්නේ ශරීරයෙන් පිට තියෙදි බබා හදලා ශරීරය ඇතුලේ තැම්පත් කරනවා. ඒක සබා ධර්මයටත් විරුද්ධ ගියගේ විශේෂ ක්‍රියාවලිය. ඉතින් නමුත් දැන් අපි ලංකාවේ දැන් ඒක ස්ථාපිත කරලා ලංකාවෙත් වෙසෙන සියලු දෙනාටම දරුවෙක් ලබා දීම සඳහා විශේෂ ආයතනයක් අපි පිහිටෙව්වා. මේකේ අපි දැන් හැම ලෝකයේ තියෙන හැම මදුසරුභාවයක් සම්බන්ධ ක්‍රමයක්ම අපි මේ ආයතනය මගින් සපයා දෙනවා. ස්පිල් එකේ නමින් විෂ් බේබීස් කියලා සංගමයකුත් පටන් ගන්නවා. ඒ දරුවන්ට අපේ ආයතනය මගින් කරන්න පුළුවන් උපරිම සේවය, ඒ කියන්නේ අපි ඒගොල්ලන්ට ඉගෙන ගන්න පහසුකම් සලසලා දෙන ස්කෝලර්ෂිප් ශිෂ්‍යත්ව ලබා දෙන්න, ඒගොල්ල හොඳ විභාග පාස් වෙලා යන ඒගොල්ලන්ට දිගට අධ්‍යාපනය කරන්න අපේ මේ ආයතනය මගින් ඒගොල්ලන්ට උදව් කරනවා. සිව්දිග පුවත් කෙටියෙන් එන සිව්දිග විශේෂාංගය දැන්. දිවයිනේ මධ්‍යස්ථාන 2907 කදී අද පහවසට ශිෂ්‍යත්ව විභාගය පැවැත්තුණා. සිසුන් 340924 ක් පෙනී සිටි මෙවර විභාගය සඳහා නිලධාරීන් 25000 ක් රාජකාරී සඳහා යොදවා සිටියා. රුපියල් 124 කට ආසන්න විදේශීය මුදල් තොගයක් රැගෙන යාමට තැත් කළ පුද්ගලයෙකු රේගු නිලධාරීන් අත්අඩංගුවට පත් වුණා. ශ්‍රී ලංකා රේගුවේ මාධ්‍ය ප්‍රකාශක ලිස්ලිගාමිනි මහතා පැවසුවේ ශ්‍රී ලාංකිකයෙකු වූ මේ තැනැත්තා සිංගප්පූරුව බලා යාමට සූදානම් වී සිටි බවයි. මීගමුව ගාල්ල හා කැලණිය පෑලියගොඩ ප්‍රදේශ ආවරණය වන පරිදි ප්‍රජාපද්‍රව්‍ය කළමනාකරණ ව්‍යාපෘති තුනක් ඇරඹීමට රජය තීරණය කර තිබෙනවා. මෙහි පළමු අධිරියර්ථයේ මීගමුව නාගරික ප්‍රදේශයේ අපජල කළමනාකරණ ජාලය ස්ථාපිත කරන අතර ඒ සඳහා වැය කරන මුදල යුරෝ මිලියන 107ක්. ඉරානයේ පිහිටි බ්‍රිතාන්‍ය මහකොමසාරිස් කාර්යාලය අද නැවත විවෘත කෙරුණා. එය වසදමුණේ මීට වසර 4කට පමණ පෙරදී ඉරානයේ ටෙහෙරාන් නුවරදී තානාපති කාර්යාලය යළි විවෘත කිරීමේ අවස්ථාවට බ්‍රිතාන්‍ය විදේශ ලේකම් පිලිප් හැමන් මහතා දෙක්ව සිටියා. 2003 වසරට පසු බ්‍රිතාන්‍ය විදේශ ලේකම්වරයෙකු ඉරානයේ සංචාරය කළ ප්‍රථම අවස්ථාව මෙයයි. 2011 වසරේදී මෙම තානාපති කාර්යාලය වසා දැමුණේ ඒ ඉදිරිපිට එවක පැවති විරෝධතා හා උද්ඝෝෂණ හේතුවෙන්. බ්‍රිතාන්‍ය විසින් ඉරානයට එරෙහිව පටවා තිබූ සම්බාධකවලට විරෝධය පළ කරමින් එම උද්ඝෝෂණය පැවැත්වුණා. මේ අතර ඉරාන තානාපති කාර්යාලයක් නුදුරේදී බ්‍රිතාන්‍යයද පිහිටුවීමට නියමිතයි. එංගලන්තයේ සසෙක්ස් ප්‍රාන්තයේ ඊයේ පැවති ෂොහම් ගුවන් සංදර්ශනයක් අතරතුර ජෙට් යානයක් කඩාවැටී ඇති වූ පිපිරීමකින් පුද්ගලයන් 7 දෙනෙකු ජීවිතක්ෂයට පත් වුණා. මියගිය සංඛ්‍යාව ඉදිරියේදී තවත් ඉහළ යනු ඇති බව බලධාරීන්ගේ අදහසයි. බ්‍රිතාන්‍ය රාජකීය ගුවන් හමුදාවේ හොක හන්ටර් නම් ජෙට් යානය ප්‍රධාන මාර්ගයට පතිතව ඇත්තේ ගුවන් කර්ණව සම්පූර්ණ කර ගැනීමට නොහැකි වීම හේතුවෙන්. අනතුරින් ගුවන් නියමුවා දිවි ගලවාගෙන ඇති නමුත් ඔහු අසාධ්‍ය තත්ත්වයේ පසුවන බව වාර්තා වනවා. සිටියෙන් මියගිය පුද්ගලයන්ගේ සිරුර සොයා ගැනීමේ මෙහෙයුම් තවදුරටත් ක්‍රියාත්මක අතර ඒ 27 මාර්ගයේ දින දෙකක් කාලයක් සඳහා අවසා දමා තිබෙනවා. අනතුරින් තවත් පුද්ගලයන් 14 දෙනෙකු තුවාල ලබා ඇති බව විදේශ මාධ්‍ය වාර්තා කළා. බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍ය ඩේවිඩ් කැමරන් මහතාද අනතුරින් විපතටපත් පුද්ගලයන්ගේ පවුල් වෙත සිය ශෝකය පළ කර තිබුණා. ශ්‍රී ලංකාව හා ඉන්දියාව අතර පැවැත්වෙන දෙවන ටෙස්ට් තරගයේ සිවන දිනේ නිමවන විට ශ්‍රී ලංකාව දෙවන ඉනිමට කඩලු දෙකක් තැවි ලකුණු 72ක් රැස් කළා. තරගයේ ජයග්‍රහණය සඳහා ශ්‍රී ලංකාවට ලකුණු 413ක ඉලක්කයක් හිමි වුණා. අද දිනේ සඳහා තරගය ආරම්භ කරන විට ඉන්දියාව කඩුල්ලක් දැවී ලකුණු 70ක් ලබා සිටියා. දිනේ ප්‍රථම කඩුල්ල ලෙස මුරලි විජය ලකුණු 82කට දැවී ගියා. අනතුරුව පිටියට පිවිසි විරාට් කොහලිට ලබාගත හැකි වූයේ ලකුණු 10ක් පමණයි. කැපිපෙන්න ඉනිමක් ක්‍රීඩා කරමින් පළමු නිමේදී ශතකයක් වාර්තා කර ලෝකේෂ් රාහුල් දෙවැනි නිමේදී සුපුරුදු දක්ෂතා ප්‍රදර්ශනය කරමින් ලකුණු 126ක් ලබා ගත්තා. දක්ෂ පන්දුවැල්ලක නිරත වූ ධම්මික ප්‍රසාද් හා තරිදු කෞශල් කඩලු 4 බැගින් දවා ගත්තා. දෙවැනි ඉනිමට කඩලු 8ක් දැමී ලකුණු 325ක් ලබා සිටියදී ඉනිම අත්හිටුවීමට ඉන්දියා නායක විරාට් කොහලි තීරණය කළා. මේ අනුව ශ්‍රී ලංකාවට තරගයේ ජය ගැනීම සඳහා ලකුණු 413ක ඉලක්කයක් හිමි වුණා.
එමිලක්ගේ පසුපස හඹායාමට පිටියට පිවිසි ශ්‍රී ලංකාවේ ප්‍රථම කඩුල්ල ලකුණු 8ක් ලබා සිටියේදී බිඳ වැටුණා. ඒ කෞෂල් සිල්වා එක් ලකුණකට දෙවියාම හේතුවෙන්. අනතුරුව සිය අවසන් ටෙස්ට් ඉනිම ක්‍රීඩා කිරීමට සුපිරිපිතිකරු කුමාර් සංගක්කාර පිටියට පිවිසියා. නමුත් ඔහුට අවසන් ඉනිමට රැස් කරගත හැකිවූයේ ලකුණු 18ක් පමණයි. සංගක්කාර යලිත් වරක් රවිචන්ද්‍රන් අශ්වින්ගේ පන්දුවක් හමුවේ දෙවි ගියා. නොදෙවි ක්‍රීඩා කරන ඇන්ජලෝ මැතිව්ස් ලකුණු 23ක් හා දිමුත් කරුණාරත්න ලකුණු 25ක් ලබා සිටිනවා. මේ අනුව තරඟ ජය ගැනීමට ශ්‍රී ලංකාවට තවත් ලකුණු 341ක් ලබා ගත යුතුයි. ඒ සඳහා කණ්ඩායමට කඩලු 8ක් ඉතිරිව තිබෙනවා. So Anjali Tendulkar in tears. It's a very emotional moment for the family members. Maybe not so much for the player himself on the field, but there's been so much of sacrifice and commitment to that career from the close family members. Kumar Sangakkara walking out of the field for the one final time. 2015 මල්ලකර ක්‍රීඩා ලෝක ශූරතාවලියේ මීටර් 100 පිරිමි ඉදාවනි සවයේ අවසන් තරගය අද පැවැත්වෙනවා. ලොව වැඩිම අවධානයක් යොමු ඇති මෙම තරගයේදී සුපිරි ඉදාවන ක්‍රීඩකින් දෙපළක් වන උසේන් බෝල්ට් හා ජස්ටින් ගට්ලින් තරග වැදීමට නියමිතයි. ලෝක වාර්තා රැසකට හිමිකම් කියන උසේන් බෝල්ට්ගේ මීටර් 100 ඉසව්වේ රන් පදක්කම් පිළිබඳව මේ වන විට සැකමතු වී තිබෙනවා. ඊට හේතුව ඇමරිකානු ජාතික ධාවන ශූර ජස්ටින් ගැට්ලින් මේ වසරේදී දැක් වූ සුවිශේෂී දක්ෂතාවයයි. චීනයේ බීජිං නුවර පැවැත්වෙන ලෝක ශූරතා මල්ල ක්‍රීඩා තරගාවලියේ අවසන් පූර්ව වටේ දෙවන තරගයේ ප්‍රථම ස්ථානයේ දිනා ගැනීමට ගැට්ලින් සමත් වුණා. ඔහු තප්පර 9.7 කාලයක් වාර්තා කරමින් තරගය නිම කළා. ඔහු වාර්තා කළ මෙම කාලය අවසන් ලෝක ශූරතා තරඟ 4ක් තුළ වාර්තා වී ඇති හොඳම කාලයද වනවා. අවසන් පූර්ව වට අවසානයේදී ජමයිකානු ජාතික ධාවන ශූර උසේන් බෝල්ට් හිමි වූයේ 4 වන ස්ථානයයි. අවසන් පූර්ව වටේ ඔහුගේ තරඟය නිම කිරීම සඳහා වාර්තා කළ කාලය තප්පර 9.96ක්. මේ අනුව 2009-2013 වසරවල ලෝක ශූරතාවේ දිනාගත් බෝල්ට් හට මෙවර ගැට්ලින්ගෙන් ප්‍රබල අභියෝගයක් එල්ල වී තිබෙනවා. අවසන් මහා තරගයේදී උසේන් බෝල්ට් 5 වන මං තීරුවේ සහ ගැට්ලින් 7 වන මං තීරුවේ තරඟ වැදීමට නියමිතයි. ශ්‍රී ලංකා මහ බැංකුව විසින් නිකුත් කළ විනිමය අනුපාත මෙසේ. ඇමරිකන් ඩොලර් එකක් රුපියල් 134යි. යුරෝ එකක් රුපියල් 147.49යි. සෞදි අරාබි රියල් එකක් රුපියල් 35.71යි. එක්සත් අරාබි එමිරේට් ඩිරාම් එකක් රුපියල් 36.48යි. ජෝර්දාන් ඩිනාර් එකක් රුපියල් 189.10යි. කුවේට් ඩිනාර් එකක් රුපියල් 442.63යි. ඕමාන් රියල් එකක් රුපියල් 347.93යි. කටාර් රියල් එකක් රුපියල් 36.79යි. ප්‍රධානපත් ප්‍රකාශය මිනිමාට පත් වෙනවා. යලිත් දිවාපස් සමගින් හමු වෙමු. ආයුබෝවන්.